අපි සියලුම මේ වෙනකොට වාර්තා වෙලා තියෙන නායෑම් අධ්‍යයනය කරලා මේ වෙනකොට පවුල් 14455ක් හඳුනගෙන තියෙනවා ඉන්නේ අධිවදානම් ස්ථානවල කියලා. එතකොට ඒ 14455න් මේ වෙනකොට 5000කට ආසන්න ප්‍රමාණයක් ස්ථිරවම වෙනත් ආරක්ෂක ස්ථානවල නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම තව 3000ක් විතර අපේ අමාත්‍යාංශයේ ඉදිරි වර්ෂයේ තුලදී නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලම කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න යද්දී තමයි අපි විවිධ ක්‍රම භාවිතා කරන්නේ මේ ජීවිත හානි අවම කරගන්න. එතකොට අර මෙතුමිය කිව්වා වගේ මහ ජනතාව ප්‍රශ්නේ නගනවා අපි කොහාටද යන්නේ අයින් වෙන්න. ඉන්න තැන ඉන්නපා කිව්වහම එතන ආරක්ෂිත නැත්තම් මම කියනකන් ඉන්නම ඕනේ නැහැ. සමහරක් තැන්වලදී නැවත පදිංචි කරන්න ගියපුවාම මහ ජනතාවගේ පැත්තෙනුත් පොඩි මැසිවිල්ලක් විරෝධතාවක් තියෙනවා. අපි මලත් මෙතනින් යන්නේ නැහැ මෙහෙම ඉන්නවා කියලා. හැබැයි මැරුණට පස්සේ ඇවිල්ලා කියනවා කවුරුත් අපිට කලින් කීවේ නැහැ කියලා.